දෙක දෙක තමයි ලිංගික සේවා වෙළඳපොළක් හදනවා දැන් හදන්නේ කොහොමද මේක ඉන්නවා සම්භාහන ශිල්පීන් මේ තායිලන්තේ වගේ පිලිපීනේ වගේ ලිංගික වෙළඳපොළට ඕන කරන තත්වයන් තමයි මේ සම්පූර්ණ කර කර ඉන්නේ ගරු මුලාසන රූඩ මන්ත්‍රීතුමනි අපේ වැඩකමේ නෑ සම්භාහන ශිල්පීන් කියලා જાතියක් මේ පනත දෙනවා සම්භාහන ශිල්පීන් අන්න දැන් ගිහිලා බලන්න ඔය තලවතු කොට පාරේ හැම අඩි 5න් 5ට 10න් 10ටම ස්පා එකක් දාලා තිනවා ස්පා එකට ඕන කරනවා දැරිවියන් සතියන්ත පුවත්පත් තරම් බලන සිංහල ඉංග්‍රීසි දෙකම ඒ ස්පා වල සේවය සඳහා අවුරුදු 5 අවුරුදු 17 18 15 16 ගෑනු ළමයි නෝනෑ කර තිබේ 50000යි 60000යි 70000යි පඩිය දැන් මොකෝ වෙන්නේ විශ්වවිද්‍යාලයට යන දරුවෝ ඒ ආයත මහපොළ ශිෂ්‍යාධාරෙන් ජීවත් වෙන්න බෑ බර්සරියකින් ජීවත් වෙන්න බෑ දැන් කරන්නේ දරුවොන්ට සිද්ධ වෙනවා අපේ ඈත පිටිසර ගම්වල දරුවන්ට සිද්ධ වෙනවා Tamange අධ්‍යන කටයුතු සඳහා කීයක් කරි හොයාගන්න ඒ දරුවෝ දන්නේ නැහැ මේක ආදීනව ආන් යනවා ස්පා එකට ස්පා කියන්නේ හිරිරෝතප් බින්දින තැනක් ලැජ්ජ බය නැති තැනක් ලිංගික ශ්‍රමිකයන් පුහුණු කරන තැනක් ලිංගික ශ්‍රමිකයන් පුහුණු කරන තැනක් මේ පනතෙන් ඒක ප්‍රවර්ධනය වෙනවා අපේ දරුවෝ ලිංගික ශ්‍රමිකයෝ බවට පත් කරන පනතක් සිසිර ජයකොඩි ඇමතිතුමනි මේ පනත මේ 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 ඔබතුමාගේ ඉන නියෝග මේක වලකින්නේ නැහැ මේක තමයි මේක යටි අරමුණ මේ සංස්කෘතික පරිහානිය කල්චරල් සබ්වර්ෂන් සංස්කෘතිකව මේ රට බිඳවට්ටන එක ඒ විතරක් නෙවෙයි ඔබතුමා දන්නවා ఐడియోలాజికల్ సబ్వర్షన్ එක දැන් සිද්ධ වෙනවා දැන් බලන්නකෝ නතාෂාට එක දඬුවමක් ඥානසාර හිමිට එක දඬුවමක් අපි මේක දෙකක් විදියට තේරුම් ගන්න එපා අනගාරික ධර්මපාල පිරිරුව අභියස බාර කැන්නේ මේ ස්පා වලට ඕන කරන ලිංගික ශ්‍රමිකයෝ හදන්නේ කංශ ප්‍රවර්ධනය කරන පනත් එන්නේ නතාෂාට එක දඬුවමකුත් ඥානසාර හමුදුරන්ට එක දඬුවමකුත් එකම වරදට වරද සමානයි දඬුවම් දෙකයි කොහොමද මෙහෙම වෙන්නේ ඔබතුමා නීතිඥ කපිටත් වැඩි හොතර දන්නවා දැන් සරත් වීරසේකර මහත්තයත් මේක ගැන කිව්වා නතාෂාට එක දඬුවමක් අනේ ඥානසාර හමුදුරන්ට එක දඬුවමක් මේක තමයි කල්චරල් සබ්වර්ෂන් මේක තමයි ఐడియోలాజికల్ සබ්වර්ෂන් මතවාද බිඳවැට්ටීම බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන්නේත් මේකට මීවන බලන්නේලා මේකට තමයි බුදුහාමුදුරුවෝ ලංකාවේ ඉපදුනා කියන්නේ මේකට තමයි වහර කළ ලංකාවේ ඉපදුනා කියන්නේ මේකට ඒකට විරුද්ධව බුදුදහම විකෘති කිරීමට විරුද්ධව ත්‍රිනිකායක මහානායක ස්වාමින් වහන්සේලා ජනාධිපතිවරයාට ලියුම් පිට ලියුම් ලියලා ඉල්ලනකොට මේක වහාම මීට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා නෑසු කන්ව ජනාධිපතිවරණේ අන්දේ බිහිරෙක් වගේ බලාගෙන ඉන්නේ මේකට ඕනෙ හින්දා මේකට ඕනෙ හින්දා ඊළඟට ඊළඟට තමයි ප්‍රචණ්ඩීකරණය කරන එක සමාජයේ අද හැමතැනම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ගහනවා පීඨාධිපතිවරුන්ට ගහනවා ගුරුවරුන්ට ගහනවා වැඩිහිටියෝ අඳුරන්නේ නැති මිනිහෙක් අද හැදිලා තියෙනවා මේ යන්නේ මේ සමාජය මුළුමනින්ම බිඳවට්ටන්න ඊගාවට අපේ සංස්ථා බිඳවට්ටන එක පුද්ගලයා පවුල සහ ආගමික සංස්ථාව බිඳවට්ටනවා ආගමික සංස්ථාව බිඳවට්ටනවා මෙන්න මේ මූලෝපායකට අනුව තමයි මේ යන්නේ ඒකට ඕන හිඳ ඒකට ඕන කරන ආකාරයේ පනතක් තමයි නියෝග තමයි මේ නිකුත් වෙන්නේ මේකේ බලන්න මේ කංශා මේ නියෝගවල තියෙන්නේ මොනවද මේ නියෝගවල තියෙන්නේ කොහොමද කංශා ප්‍රවාහණය කරන්නේ කොහොමද කංශා නියාමනය කරන්නේ අනේ සිසිර ජයකොඩි ඇමතිතුමා අපි දන්න ඔබතුමා මගේ මිත්‍රයා ඔබතුමා හෘද සාක්ෂියක් තියෙන කෙනෙක් මේ කංශා ලංකාවේ ආයුර්වේදයට ඕනනම් දේශීය වෙදකමට ඕනනම් ඕන කංශා ඇති ගංජා ඇති මේ නීති විරෝධී වවන ගංජා ටික අල්ලලා ඒක හරියට ආයුර්වේද දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ආයුර්වේද වෛද්‍යවරුන්ට දේශීය වෛද්‍යවරුන්ට දුන්නොත් ඇති ඉතාම ස්වල්පයක් තමයි දේශීය වෙදකමේ කංශ වලින් කංශ පාවිච්චි කරන්නේ ඒකට ඕන තරම් ඒකට වඩා වැඩියෙන් කංශ තියෙනවා ඔබතුමාලා හදනවාද කංශ වවන්න මේක කොහොමද වළක්වන්නේ මේක වැව්වට පස්සේ මේක අපේ වෙළඳපොළට එනවා මේක අපේ වෙළඳපොළට එනවා අපේ දරුවෝ පාවිච්චි කරනවා අපේ දරුවන්ගේ සිහි විකල් වෙනවා බුද්ධිය හීන වෙනවා ප්‍රචණ්ඩත්වයට මේ සමාජයේ පත් වෙනවා මේ සමාජයේ බිඳවැටීම එතනින් ආරම්භ වෙනවා
කංශා කියන්නේ ගේට්වේ එකක් කංශා කියන්නේ දොරක් මත්ද්‍රව්‍යයට පිවිසීමේ දොරටුවක් කංශා කියන්නේ කංශා බිව්වට පස්සේ එතනින් තමයි හෙරොයින් වලට එලෙක්ටි වලට මර්ජුවාන වලට ඔය හැම එකකටම කොකේන් වලට යන්නේ කංශා වලින් ඒ නිසා මේ පනතහරා සිද්ධ වෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි අපේ සමාජය බිඳවැටීමේ මූලෝපායට ඕන කරන තත්ත්වයන් හදලා දෙන එක අපේ සමාජය බිඳවැටීමට ඕන කරන ප්‍රචණ්ඩත්වය හදලා දෙන එක අපේ සමාජය බිඳවැටීමට ඕන කරන ලිංගික සේවා වෙළඳපොළ හදලා දෙන එක අපේ රට සමාජය බිඳවැටීමට ඕන කරන රමහා දැනුම් පද්ධතියට ගරහන එක ඒ දැනුම් පද්ධතිය බිඳ විසිරවන එක සරත් වීරසේකර මහත්තයා කියපු අරමහා අභිමානව සංස්කෘතිය කෙලසලා දාන ආයුර්වේදයේ නගා සිටවීම දේශීය වෙදකම නගා සිටවීම නැමැති බෝඩ් එක ගහගෙන දලදා සමිඳු පිහිටයි කියලා ගහලා කංශ ප්‍රවාහණය කරනවා වගේ වැඩක් මේ දේශීය වෙදකම නගා සිටවීමේ බෝඩ් එක ගහගෙන ආයුර්වේදයේ නගා සිටවීමේ බෝඩ් එක ගහගෙන අවාසනාවක මහත අභාග්‍යක මහත ඒක සිසිර ජයකොඩි නැමැති හෘද සාක්ෂියක් තියෙන මන්ත්‍රීවරයාට කරන්න වීම ඔබතුමා පාවිච්චි වීම ඔබතුමා යූස් ඔබතුමා යූස් වීම හෘද සාක්ෂියක් තීච මන්ත්‍රීවරයෙක් හදින් තමයි අද මේක වෙන්නේ කනගාටුයි කනගාටුයි අපිට අපි මේ කියන්නේ කනගාටුවෙන් ඒ නිසා ඔබතුමාට පුළුවන් මේක නිවැරදි කරන්න මේක නිවැරදි කරන්න තවමත් පුළුවන් ඔබතුමා කාලවසම් 61 මිනිත්තුවක් දෙන්න 61 අංක 31 දරන ආයුර්වේද පනතර සංශෝධන ඕන තමයි ඒක දේශීය වෛද්‍යවරු පාරම්පරික වෛද්‍යවරු ආයුර්වේද වෛද්‍යවරු මේ මේ පිළිබඳ ප්‍රාමාණික උගත්තු හැමෝම ගොයකට සංශෝධනයක් ගේන්න කියලා. ඒ මේ සංශෝධනය නෙවෙයි. මේකෙන් ඔබතුමා කියන්න දේශීය වෛද්‍යවරුන්ට හිමිවන තැන, පාරම්පරික වෛද්‍යවරුන්ට හිමිවන තැන කියන්න. ඒ තැනක් ඔබට කියන්න බෑ. එහෙම තැනක් නෑ. ඒ අය තව තවත් වලපල්ලට යනවා. මහා ඖෂධ සමාගම්වල සමාගම්වල ගොදුරු බවට ඒ දේශීය වෛද්‍යවරු පත් වෙනවා. පාරම්පරික වෛද්‍යවරු පත් වෙනවා. ඒ වෛද්‍යවරු වෙදකම අතාරිනවා. අතෑරලා ලොතරැයි විකුණන්න තමයි වෙන්නේ ලොතරැයි විකුණන්න මේෂන් වැඩට යන තමයි වෙන්නේ මේෂන් වැඩවල අත්වල දෙන්න තමයි දේශීය වෛද්‍යවරුන්ට පාරම්පරික වෛද්‍යවරුන්ට වෙන්නේ ඒකයි මම කිව්වේ ඔබතුමා කරන්නේ හෙළ වෙදකමට විස කටුවක් ගහන එක කියලා ඔබතුමා ඒකයි මම කිව්වේ ඔබතුමා කරන්නේ හෙළ වෙදකම නැතිවංග කරන එක කියලා මේ පනතෙන් සහ මේ නියෝග වලින් ඒකව අවධාරණය කරමින් මේ පින්තූරයේ සමස්ත පින්තූරය ලාංකීය සભ્યත්ව රාජ්‍ය පද රාජ්‍ය සමාජ බිඳවැටීමේ මූලපායට අනුව සිදු කරන මේ ගෙන එන ලද මේ පනතටත් මේ නියෝග වලටත් අපේ බලවත් විරෝධයක් අපේ පිළිකුලත් ප්‍රකාශ කරමින් තමුන් ආසේ අවස්ථාව දීම ගැන ස්තුතිවන්ත වෙමින් අත්වරන බොහොම ස්තුති ස්තුති ඊළඟට ගරු මදු